පැත්තර කියන හිටපු පැත්තම තම හිටියේ අපේ කන්නෑම් රැස්සීම තිබුණ රත්තපුරේ එන්න කියලා ජනකොක්කුමර තුමා කිව්වද කියලා තිබුණ ඒකට ගියා. එතෙන්දී අපි මොකද්ද වෙන්නේ කියලා බැලුවේ. ඉතින් එතෙන්දී ඇත්තම මේ ජනාධිපතිවරණය ගැන මම හිතන්නේ අපි පක්ෂ අපේක්ෂකපත් කරනවා කියලා හරියටම තිබුණේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා අපේක්ෂකගේ ළමයි කලින් තිබුණේ. ඊට පස්සේ දැන් අපි පක්ෂය හැටියට අපි මෙතෙන්ට ආවා අපේ මැතිවරණ කටයුතු මෙහෙමයි. ආරාධනාවක් කරලා දුන්නේ නැද්ද? නැහැ ආරාධනා කරා. ඇත්තෙන්ම පක්ෂයේ ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට පක්ෂයේ පාවල දීලා යන්න පුළුවන් කමක් නැහැ. මොකද ගමේ ජනතාව කියන්නේ ඉන්න පක්ෂෙම අපි රැඳිලා ඉන්නේ. ඒ නිසා අපි පක්ෂය අනිවාර්යෙන් අපි අවුරුදු ගානක් මේ පක්ෂේ. ඉතින් පක්ෂය මාරු කරන්න එක ප්‍රතිපත්ති අපි නැහැ ගොඩක් දුරට. මේ පක්ෂෙම අපි මේ පක්ෂෙම ඇකගෙන ඉදිරියට යනවා. සමාජ මාධ්‍ය වාර්තා කරනකොට ජරිත් මහගෙදරට කියලා. නැහැ ඒ ඕන කෙනෙකුට එහෙම දාන්න පුළුවන් ඕන විදිහට. දැන් මාධ්‍ය ගත්තොත් හැම මාධ්‍යෙම දන්නවා. ඉතින් ගොඩක් දුරට යන්නේ කොහොමද කියලා. ඒ වගේ මාධ්‍ය ප්‍රවෘත්ති හදනවා. අපි හිටපු තැනම තමයි හිටියේ. දා එදා රත්නපුරේ සාකච්ඡාවට ගියේ අපේ පක්ෂේ මේ රැස්වීමක් හැටි. ඒ කියන්නේ දැන් අර 92කද 93කද ලිස්ට් එකක් නම් කරානේ. ඒ ලිස්ට් එක ඔබතුමාගේ නම තිබුණ නැත්නම් ජනාධිපතිතුමාට සහාය දෙන්න? නෑ නෑ. කිව්වේ ඔබතුමාලා ගිහිල්ලා කියලා ජනාධිපතිතුමාට? නෑ අපි මෙහෙමනේ අපි පක්ෂෙන් අපේක්ෂකෙක් දානවා කියන එක හරියටම තිබුණ නැති නිසා ජනාධිපතිතුමාට සහාය දෙනවා කියලා අපි හිටියා. නමුත් පක්ෂෙන් අපේක්ෂක දාපු නිසා අපි අනිවාර්යයෙන්ම ඉතින් පක්ෂෙත් එක්ක කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. දැන් රත්නපුරේ මොකද වෙන්නේ? පවිත්‍රා වන්‍යාරච්චි මෙතනිය නැහැ. දැන් කොහොමද ඔබතුමා මේක කළමනාකරණය කරගන්නේ? අපි ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නවා. අපි දැන් ඉන්නවා පළාත් සභා රංජිත් බණ්ඩාරමතුමා ඉන්නවා, ලීලන්ත ජයගොඩ මතුමා ඉන්නවා, අනුරාල ගිවන්න පළාත් සභා මන්ත්‍රීතුමා ඉන්නවා, තව පාජි සභා මන්ත්‍රීවරු ගණනාවක් අපිත් එක්ක එකතු වෙනවා, තව පළාත් සභා මන්ත්‍රීවරු අපේක්ෂකයෝ හිටපු අය අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් එකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපි ගැටලු තියෙන්න පුළුවන්. ඒවා නිරාකරණය කරගෙන අපි නැවත ඡන්ද ප්‍රතිශතය අපි ඉහෙලිම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.